ක්‍රීඩකෙක් තරගයක දෙකක ජනප්‍රිය වෙනවා කියන එකයි දිගින් දිගටම දක්ෂතා අතර ඉන්න එකයි කියන්නේ කරුණු දෙකක්. මේ විදිහට දිගින් දිගට දක්ෂතා අතර හිටපු ක්‍රීඩකයෝ තමයි ක්‍රිකට් පිටියේ විශිෂ්ටයෝ කියලා හඳුන්වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාර කියන්නේ මේ විදිහට දිගින් දිගට සාර්ථක වෙන්න සමත් වුණු ක්‍රීඩකෙක්. සංගගේ සමුගැනීමෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකෙක් මේ විදිහට දිගින් දිගට සාර්ථක වෙන්න සමත් නොවීම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තිබුණු ලොකු ප්‍රශ්නයක්. සංග වගේ ක්‍රීඩකෙක් හදන්න බෑ. ඒ වගේ ක්‍රීඩකෙක් බිහි වෙන්නත් ලොකු කාලයක් බලන් ඉන්න වෙනවා. අපි සමහර තරුණ ක්‍රීඩකයෝ සංග වගේ වෙයි කියලා බලාගෙන හිටියත් තාමත් එහෙම ක්‍රීඩකයෙක් අපිට හමු වුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වතාවට පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක එක්දින තරගාවලියේ සුපිරි දක්ෂතා පෙන්වන්න සමත් වෙනවා. ප්‍රබල ක්‍රීඩකයන් නැතුව පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක මේ විදිහට දක්ෂතා පෙන්වීමත් එක්ක ඒ වෙද්දි පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු විදිහට හිටපු මිෂ්බා උල් හක් කිව්වේ ධනුෂ්ක මේ විදිහට දිගින් දිගටම සෙල්ලම් කළොත් ඔහුට සංගගේ අඩුව පුරවන්න පුළුවන් වෙයි කියලා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩකයන් එක්ක කරට කර දක්ෂතා පෙන්වන අවස්ථාව උදා කරමින් සංවිධානය වුණු LPL ක්‍රිකට් තරගාවලියේ මේ විදිහ ප්‍රතිකරුවන් අතරේ අංක එකේ ඉන්න ධනුෂ්ක ගුණතිලක තරග අටකදී නොදෙවීම් දෙකක් එක්ක ලකුණු 462ක් ලබා ගන්න ගුණතිලක සමත් වෙලා තියෙනවා. ගුණතිලක තරගාවලියේ මේ වෙද්දි අර්ධ ශතක 4ක් වාර්තා කරන්න සමත් වීමත් කැපි පෙන්වනවා. ඒ වගේම ගුණතිලකගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 77ක් විදිහට. T20 තරගවලදී වඩාත්ම වැදගත් වන ප්‍රහාරක වේගයත් 145ක රඳවාගෙන සෙල්ලම් කරන්නත් ගුණතිලක සමත් වෙලා තියෙනවා. මේ විදිහට ධනුෂ්ක වැඩ පෙන්වන්නේ තරගාවලියේ මුල් කොටසේ අසාර්ථක ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන්. ධනුෂ්ක මේ විදිහට ගාලු කණ්ඩායම වෙනුවෙන් පෙන්නපු වැඩ ගැන ගාලු කණ්ඩායමේ ආරම්භක තරගවල නායකත්වය දීපු සයිඩ් ඇෆ්‍රෙඩි ඉහළින්ම අගය කරලා තිබුණා. තමන්ගේ කණ්ඩායම අවසන් කණ්ඩායම හතර අතරට යෑම ගැන සුබපතල තිබුණු මේ ක්‍රිකට් ප්‍රවීණයා ධනුෂ්කට අනාගත සංග වෙන්න පුළුවන් කියලා ට්විටර් සටහනක් තියලා තිබීමත් සුවිශේෂයි. අපිත් ප්‍රාර්ථනා කරමු ඉහළ දක්ෂතා පෙන්නලා ගුණතිලක කියන නමත් අනාගතයේ දවසක සංගකාර වගේ ක්‍රිකට් ලෝකෙම කතා වෙන නමක් වෙන්න කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket වීඩියෝ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.